ලාංකේය දෙටු පරපුර වෙනුවෙන්ම නිර්මාණය වූ එකම හා ප්‍රථම රියැලිටි උත්මාචාරය සම්පත් සංහිඳ දරණ 60 plus season 5 දවසින් දවස එන්න එන්න කුතුහලය වැඩි තරඟකාරීත්වය වැඩි වගේම තීරණාත්මක හැඟීම වැඩි මොකද ආදරණීය දෙමව්පියන් 20 දෙනෙක් මේ වෙනකොට සුදුසුකම් ලබා තිබෙනවා සුපිරි 20 දෙනාගේ වටයට දන්නවා ඒ අය ඒ තමන්ගේ අඩුපාඩුකම් හඳුනගෙන විනිශ්චය මණ්ඩලයේ කියන අඩුපාඩුකම් හඳුනගෙන ඒව වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා ඔහුණු වෙනවා අභ්‍යාස කරනවා රියසල්ස් වලට එනවා ආය ආය වැරදි හදා ගන්නවා මේ හැම දෙයක්මත් එක්ක මේ වෙනකොට බුලට් 20ක් බබට අපේ ආදරණීය දෙමව්පියන් 20 දෙනා පත්ව තිබෙනවා ඉතින් අපි බලන්න සූදානම් වන්නේ අද දවසේදී මේ සුපිරි 20 දෙනාගේ වටේ නියෝජනය කරන මේ වේදිකාවට කොට බීමේ බලාපොරොත්තු ඇතුව මුලින්ම එන අපේ දෙමව්පියන් 5 දෙනා කවුරුන්ද කියලා गीते उत्साह संगीते की मेकी नोकी रस बेदन वेदमोपियांट संगीत दायकत्व लबा देन रोकी प्रमुख असनी वाद्य वृंदयात गौरवेन आदरणीय युक्त दिगन लबनवा थिंक अपि सुदानम वन्ने अपे पल्लमु आदरणीय तातट वेदिका बार दे मे हलावत सिट पेमिनेन सुनिमल पीरिस महात्म्या विशालपुरे मल्लब से रावियो उकुल मुकुल रंग लताओ पावी नंदुन वनी विशालपुरे मल्लब से रावियो उकुल मुकुल रंग लताओ पावी हिमालय हिम से चीत देने देसे ये देसे पिपाट मागे अंदुना नंदुन वारके न देसे सुरंग न सेना अनंग सुर विमणि रण पावट मत अपि देन्ना यामि विवागे लंगी उन्ना
සතුළුවේ ඉමෝකුලේ පිපිමල් විලාසිතා හොරෙන් බලා අමනාපෙන්දෝ හැංගේ සතුළුවේ ඉමෝකුලේ පිපිමල් විලාසිතා හොරෙන් බලා අමනාපෙන්දෝ හැංගේ නුවන් කෙළු මතරේ හදේ හැංගුම් පැටලේ රැ සිහින ජයව පාවියා කඳුළු අරගෙන දැසි සුරංගන සේනා අනංග සුර විමනේ රන් පාවඩ මත අපි දෙන්නා යාමි ඒවාගේ ළමයුන් කඳුළු අරගෙන දැසි සුරංගන සේනා අනංග සුර විමනේ රන් පාවඩ මත අපි දෙන්නා යාමි විවාගේ ළඟියුන් යාමි විවාගේ ළඟියුන් යාමි විවාගේ ළඟියුන් ආයි බොවන් ආයි රන් දුන්නේ වින්දා උනේ උදේ පාන්දර කොහමද තත්තේ හඳ ඉන්නා දැන් හොඳයිනේ සුපිරි විසි දෙනා දැන් ඉන්නේ සුනිමල් තාත්තර කොහමද මේ තරගකාරීත්වය දැනෙන්නේ මුලින්ම මම අහන්න කැමතියි මේ මයිති මං වගේ අනිත් අය දස්ස අය ඔව් ඉතින් මමත් කියනවා ඒකලුනුත් කියනවා ඔව් එකක් කර වෙනවා නම් වෙයි තේරෙනවා නම් ඉතින් අපි තාත්තගේ අද දුන්නේ සර කොහමද එඩ්වර්ඩ්ස් රන් දුන්නේ ඉද්දි උදේ පාන්දර ඩෝංගල් හොඳයි මොකක්ද රන් පාවඩ මත අපි දෙන්න මොකද ඒකි මර්වින් මිහිඳු කුල අපේ මියගිය හිතවතාටත් ලොකු ගෞරවයක් දක්වමින් තමයි ඔබතුමා හරි සැහැල්ලුයි ඒක කියන්නේ බොහොම සැහැල්ලුවෙන් දැන් පාවඩේට නගින්න ඕන්න මෙන්න ඒ හින්දා පරිස්සමෙන් ගමන් කරන්න සුබපතන තාත්තා ටැලන්ට් එකයි ස්කිල් එකයි කියලා වචන දෙකක් තියෙනවානේ ටැලන්ට් එක කියන්නේ අපි උපතින් ගේන දක්ෂතාවය ඒ දක්ෂතාවය උපමට්ටම් කරගෙන පුහුණු වීම වලින් දියුණු කරගත්තම අන්න ඒක තමයි ස්කිල් එක කියන්නේ තාත්තට මේ දෙකම තියෙනවා ගොඩාක් රසවින්දාද තාත්තගේ ගායනය සුබ පතනවා තාත්තා මම ගොඩාක් මේ 60 plus එකෙන් ගන්න දේවල් තමයි මම ප්‍රොඩියුසර් කෙනෙක් විදියට ඒ පර්ණ ගීතවල තිබුණු arrangements ඒ පර්ණ ගීතවල තියෙන melodies අරවා මෙයා ඔක්කොම ටික අපිට දැන් ඇත්තම reference විදියට ගන්න පුළුවන් අපිට මේ වෙන වෙන රටවල් වල ඒව ගන්න මම සද්දෙට ඔක්කොම ගන්නේ ශබ්දය හදන්න ගන්න ඔක්කොම මේ ලංකාවේ වාරන්නේ නැහැ මේ වෙනකොට ඔක්කොම අරන් තියෙන පිට රට ඒවා හැබැයි arrangements musicality එක ඇත්තම ලංකාවේ සින්දු වල ඒ ඇති අපිට හැදෙන්න ඉතාමත්ම හොඳයි. ඉතින් ජයන් ජයම වේවා. ඉස්සර අර කිව්වා වගේ පාවඩ දාගෙන යන්න සූදානම් වෙන්න. සූදානම් වෙන්න. ස්තුතියි. අර මේ එහෙම් මෙහෙම් අර ගන්නවා කියලා සද්ද. ඒක අර රිද්ම්ස් එකටත් ඕනේ හොඳේ. හරි. ඒකට ඕනේ අනිවාර්යෙන් මේ වෙනකොටත් ඒ සද්ද අපිට දැනෙනවා. ඉස්සරහට තවත් ඕනේ. හරි සුනිමල් තාත්තේ නම් අපි බලාපොරොත්තුෙන් එමු ප්‍රතිඵලේ ඊටමත්ෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් ඔබත් ඔහොමම රැඳිලා ඉන්න මේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5 ග්‍රාමෙන් අනුතුරු නැවතත් ඔබ එක්ක තුවි සිටින්නේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5 සමගින් අපි දැන් යන්න හදන්නේ කැලණිය පැත්තට මේ ආර්ය පලිහවඩන මහත්මයා Soya pe minima
පැමිණිම්මා ගියේ දහර දාදමා ඔබේ ප්‍රේම නගරේ ගායනය ගැන කියන්න තියෙන්නේ විරහව කොච්චර දුකක් වුණත් විරහව කියන දේ මිහිරව විඳින්න පුළුවන් කියන එක තමයි මට තාත්තගේ ගායනාව ඇහුනම දැනුනේ කොච්චර මිහිරට විඳින්න පුළුවන්ද කියලා ඒ තාත්තගේ ගායනේ හින්දම තමයි හරිම අපුරුයි තාත්ත ගායනය යම් යම් අඩුපාඩු තැන් තැන්වල තිබුණා නමුත් රහයි ඔබ රහට ගායනා කරා තාත්තා සුබ පතනවා බොහොම ස්තුතියි ලැබුණාත් ආර්ය තාත්තේ තාත්තගේ ෆීල් එක කියන්නේ අර ඒ භාවය නැති කරගත්තේ නැහැ මුළු ගීතේ පුරාවට සමහර තැන්වල ශුතිය ප්‍රශ්න තිබුණාට ෆීල් එක ඒක තමයි ගොඩක් වැදගත් දේ. ඒ කියන්නේ එළියට දෙන භාවය. ඒ භාවය මුලේ ඉඳලා අගටම ඇත්තටම තාත්තා තියාගෙන හිටියා අපි ආසාවෙන් අහන් හිටියා තාත්තේ. ජය වේවා. ස්තුතියි. සාධනීය ලක්ෂණ ගොඩක් තිබුණා මේ ගීතය ඇතුලේ. අර මේ දෙන්නා කිව්වා වගේ යම් යම් අස්ථාවර වීම ඒක වෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරගන්න ඕනේ. ප්‍රේම කීර්ති තමයි මේ හින්දි ගීතේට ලියලා තියෙන්නේ මේක. ඒ අයටත් මම මේ වෙලාවේ ගරු කරනවා
ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරමින්ම ජීවිතය තුලේ සමහර තැන් තියෙනවා නිවැරදි කරගෙන යන්න ඕනේ තැන්. ඒ තැන් වලට හයියක් හත්තියක් කළ අපේ තාත්තලා ජේෂ්ඨ පුරවැසි යෝජනා කරන අපේ අම්මලා තාත්තලාට හයිය හත්තිය වෙන්නේ සම්පත් සංගිඳ සේවිතුරුම් කියන. මාසයකට දෙවතාවක් කුලිය ලබා දෙන ලංකා දින එකම ජේෂ්ඨ විතුරුම් ගිණුම වසරකට රුපියල් මිලියන 150ක් දක්වා නොමිලේ වෛද්‍ය ප්‍රතිලාභات ලැබෙන ලංකාවේ තියෙන එකම ජේෂ්ඨ විතුරුම් ගිණුම තමයි සම්පත් සංගිඳ සේව කියලා කියන්නේ. අපි මතක් කිරීමත් එක්ක යන්න සූදානම් වන්නේ අපේ ආදරණීය තාත්ත කෙනෙක්ට මේ වේදිකාව බාර දෙන්න. මේ මේගමුවේ සිට පැමිණෙන ප්‍රේමතිලක වාසල මහත්මයා. मलकुई नेलुम मलकुई लसन वेई हमन सुलंगई गीत रावेई ओबगे वगे मगे kirilli giya igilli mangso ke mai rose malakui melum malakui lasana ve hamana sulangai geetarave obage wage mage kirilli a giya igilli mangso ke mai rose malakui melum malakui lasana ve लसन मगे किरिली
පුරතල් අයිබෝවන් 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 පුතා අයිබෝවන් කොහමද ප්‍රේමතිලක තාත්තේ හොඳින් ඉන්න පුතා හොඳින් ඉන්නවා මං මේ විදිය ප්‍රශ්නයක් අහනවාද කියලා මං දෙතුන් වතාවක් හිතේ තාවේ වෙනකොට මම තාත්තා වගේ කෙනෙක්ගේ මේ වගේ ප්‍රශ්නයක් කියවට කමන්න නැහැ කියලා හිතුණා හොඳයි පුතා ඕන ප්‍රශ්න ඕන ප්‍රශ්නයකට ඩොට් වෙන්නේ ආයි මං සාමාන්‍යයෙන් අහන්නේ ජයග්‍රහණයේ කළොත් මොකද ඊළඟට කරන්න කියලා ඔව් පුතා කරුමෙටවත් කැපුණොත් අද මයිල් කෙලින් එනවනේ අනේ නේ මම සමා වෙන්නේ ප්‍රශ්න අහුවා හොඳයි පුතේ කහපේක මේ වෙන පුතේ ඉපදුනොත් මැරෙන්න වෙනවමයි ආවොත් යන්න වෙනවමයි ඔව් සෙට් වුණොත් කැපෙන්න වෙනවා තේරුණා අන්තිමේක තේරුණා සෙට් වුණොත් කැපෙන්න වෙනවා දැන් මම මේ සෙට් වෙලා ඉන්න දෙරණ සීසන්ස් ආ රයිට් රයිට් මේකෙන් කැපෙන්න වෙනවා නියල් නෙල්සන් මහත්මයාට මම බොහොම ආදරය කරනවා ගරු කරනවා මගේ මම හිතුවා මම නියල් අයියා කියලා කියන්නේ නියල් නෙල්සන් මහත්මයා කන්නාඩි දානවා ඇක්සිඩන්ට් එකලා එදා මම නොහිටින්න ඔබතුමා දන්නා පැට්‍රික් දල්පදවතු මහත්තයා මීගමි පැට්‍රිකායි මමයි නොහිටින් නියල්ලාට කන්නාඩි දාන්න හම්බෙන්නෙත් නැහැ මීගමි දලුපතේ කිවර කවන්න නැද්ද කියන්න කියන්න මීගමි දලුපතේ සංගීත ප්‍රසංගයත් තිබ්බ පල්ලියේ මංගල්‍යයට නිහල්ලා එන්න හිටියා නියල් කවන්න නැහැ කිව්වට එන්න හිටියා ෂෝ එකට චාන්දි නිට්ටාරච්චි මහත්මයා ඇවිල්ලා කිව්වා නිහල්ලාට එන්න වෙන්නේ නැහැ නිහල්ලා තෝප්පේ පාලමක ඇක්සිඩන්ට් වෙලා නිහල්ලාගේ ඇහැට හුඟක් අමාරුයි මොනවයි දන්නේ මේ යා හොස්පිටල් අරන් ගියා කියලා මැක්සි ජයවර මහත්මයාටත් තුවාලයි කිව්වා නේ අනිල් බාර්ති මහත්තයා තමයි ඇවිල්ලා අනිලත් එක්ක ඇවිල්ලා දිබ්බේ ගෙල්ලලා කිව්වා අපි ආවා මිගු රෝහල්ට ඇවිල්ලා මම ගියා මිගු රෝහලේ වාට්ටුවට දෙකේ වාට්ටුවේ ඩ්‍රෙසින් රූම් එකේ ඩ්‍රෙස් කරනවා තුවාලට බෙහෙත් දානවා නියල්සන් මහත්මයාට යනකොට එතුමාගේ ඇහි මෙතනින් කැපිලා මේ ඇහි පිහට කැපිලා මේ පිහට වෙන් වෙලා තිබුණේ මෙතනින් ඇහි ඇතුලේ මෙතනින් ජෙලි එකක් එළියට පැනලා තිබුණා ඩොක්ටර් ඩූ යු නෝ හූ ඉස් දිස් ගයි ගයි කියලා නෝ ඐ ඩොන්ට් නෝ කිව්වා अडमिट करेंगे අපි මේ උත්සාහ කරන්නේ මේ වගේ වේදිකාවක් තනලා ඒ සියල්ල නැවත නැවත සමාජගත කරලා මේ අපේ ඇතුලේ තියෙන අපේ ගුණගරුකකම අපේ තියෙන මේ මානුෂීයකම ආයව තමයි මේ වියකී කියන කාලේ මතක් කරලා දීලා අපි එහෙම වෙමු කියලා සමාජගත කරන්න තමයි අපේ මේ උත්සාහය. මම හිතනවා ඊටමත් ලොකු කතාවක්. මම කැමතියි මේ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය ලබා ගන්න. එඩිට් සර් කොහොමද අපේ තාත්තගේ අද ගායනය? වාසල මහත්තයා හරියට ලස්සනට පිපුණු වනමල් ගොඩක් වේදිකාවට ගෙනාවා වගේ දැක්කේ ඔබතුමාගේ විශේෂත්වයක් තියෙන්නේ ඔබතුමා ගායන ශෛලිය තියෙනවනේ තෝරා ගන්න ශෛලිය ඒකට හොඳ සාධාරණයක් කරනවා හැම දෙවියන්ගේම පිහිටයි බොහොම ස්තුතියි ඔව් තාත්තා නිහාල් නෙල්සන් මහත්මයාට ආදරණීය නිහාල් අංකලට ලොකු ගෞරවයක් තාත්තා ලබා දුන්නා මට දැනෙන විදිහට තාත්තගේ ගායනය තුලින් ඉතින් තාත්තා මේ වේදිකාවට විවිධ ගීත අරන් එනවා හැබැයි හරියටම තාත්තාගේ වැඩේ තාත්තා කරනවා බොහොම සතුටුයි තාත්තා ඉතාම ලස්සනයි ගීතය ගායනා කරා තාත්තට සුබපතනවා බොහොම ස්තුතියි මඩම් ප්‍රේමතිලක තාත්තායි ඔයාගේ ගන්න තියෙන ලොකුම දේ තමයි විශ්වාසය සාමාන්‍යයෙන් ඔතනට स्टेज उड़न नग्गम तमंग कर्ण देगा ना विश्वास मूने अंगपते हमें कि मेन अतक इसराड़ते अम्मा से अक्वात माह पेन्नुआत हाट भेहाट गया हरिम विश्वास करंड ओने का हरियटम कला दनगेन कली अभी हमें कि नागम जीवित वलोणे तमंग कर्ण देगा उपरीम विश्वास करंडोण इतोड़ तम दे अत्र बयान तो इसराटे जय वे बात ඔබ තොහොම වෙන්ද අපි කැට විරාමයක් කරන් ඔබ මුණ ගැහෙන්නනවා මේ ආදරණීය අම්මල තාත්තලගේ මේ රස මුසු කතා එක්ක ආදරණීය ගායනයන් එක්ක මේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5 එවද තොබ එකතු වී සිටින්නේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5 සමගින් හරි දැන් යන්න හදන්නේ ලස්සන මල් වත්තක පිපුණු ලස්සන මලක් මේ වේදිකාවට ගෙන මේ සමන්මලි ගීතනගේ මහත්මිය
සමන්මලි අම්මේ අම්මා වේදිකාවේ ඉන්නා කියන්නේ මල් වත්තක් ළඟ ඉන්නා වගේ තමයි මට දැනෙන්නේ. අද පොඩි අපිට එන්නේ මගුල් ගෙදර ඇවිල්ලා ගේ එකක් තියෙනනේ. පොඩි එමෙක් තියෙනනේ සෙවඳු මාත්තේ. ඔය එමෙකක් තියෙනවා. එකම කලර්ස් හඳන් ඉන්නේ අපරාදේ අම්මා මේ ගත ඩාර්ක් බ්‍රවුන් අඳිනවා කියවන මාත් ඩාර්ක් බ්‍රවුන් ෂර්ට් එක නැගෙන. අපේ අම්මා ගෙද ගායනේ කොහොමද අපි දෙන්න වගේම මැචින්ද ගායනේ අම්මයි අද සෙවඳු මාත්තේ. ඔව් ඇත්තටම හරිම ලස්සනයි අම්මා අර මං ඉතින් නිකන්ද කියන්නේ සමන් මලක් කියලා සමන් මලක්ම තමයි ස්තුතිස් අම්මගේ ගායනය හරිම මිහිරි අහගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලා ඒ තරම් හරිම කියන්නේ හඬ හරිම මේ අර ලයාන්විතව හරිම සුමට විදිහට නිකන් මට ඒකට වචන නැහැ කියන්න හරිම ලස්සනයි ගොඩාක් රසවින්දා අම්මා ගායනය සුබපතනවා අම්මට බොහොම ස්තුතියි දෙවනිමත් මේකට සිංහලෙන් වචනයක් තියෙනවා මේ ස්මූත් කියන සිංහල වචන සිංහල වචන අන්න හරි මම ඒක කියන්න තු හිටියේ ඉංග්‍රීසි වචන කියලා එඩිට් සර් ඒ ඔබතුමියගේ ගායනය සිංහලෙන් කිව්වොත් හරිම ස්මූත් නේද ඒක තමයි සර් ඉතින් මේ ඇත්තටම ගායනයක් ඉදිරිපත් කරනකොට එහෙම තමයි ඉදිරිපත් කරන්න ඕනේ ඒක අනික් අයටත් ආදර්ශයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අමරස වාගේ දැන් ඉදිරියට තවත් අමෘතේ වාගේ එන්න වෙනවා ගොඩක් ස්තුතියි හොඳයි බොහොම සර් සමන්වලි යම්මේ හරිම මිහිරි කියන්නේ මිහිරි බවට උදාහරණයක් කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ මිහිරි බවට උදාහරණයක් කියලා කිව්වොත් හරි ඔබගේ ගායනය. හරිම ලස්සනයි. කනට හරි සනීපයි. කනට හරි සනීපයි. හරි සිංහලෙන් පට්ට ස්මූත්. කියලා. සිංහලෙන් මාර ස්මූත්. අම්මේ ඔයාද පෙන්නවා වයස නෙමෙයි. මේක හරිම හරි ඒ කියන්නේ බලන් ඉන්න අහන් ඉන්න හරිම ලස්සන 퍼ෆෝමන්ස් එකක් තමයි අම්මේ. ආ කරේ. බොහොම ස්තුතියි මේ වගේ දේවල් මේ වේදිකාවට ගෙන. බොහොමත්ම ස්තුතියි. ගොඩක් ස්තුතියි සර්. අම්මේ ඔය කාලෙදී ජීවිතෙත් ස්මූත් විදියට ගෙනියන්න ඕනේ නะ. කරන්න තියෙන සම්පත් සංගීත සේවය තුරුම් ගිනුම ආරම්භ කරන එක මාසෙකට දෙවතාවක් පොලිය ලබා දෙන ලංකාව දින එකම ජේෂ්ඨ තුරුම් ගිනුම වසරකට රුපියල් මිලියන 150ක් දක්වා නොමිලේ වෛද්‍ය ප්‍රතිලාභ ලැබෙන ලංකාවේ තියෙන එකම ජේෂ්ඨ තුරුම් ගිනුම තමයි සම්පත් සංගීත සේවය. අපි කෙටි විරාමයක් අරගෙන ඉන්න ඔබත් ඔහොමම රැඳිලා ඉන්න මේ සම්පත් සංගීත දරණ 60 plus season 5 සම්පත් සංගීත දරණ 60 plus season 5 සමගිනුයි ඔබ නැවත වතාවක් එක්හසු වෙ සිටින්න. අපි අද දවසේ අපේ අවසාන ආදරණීය තාත්තට මේ වේදිකාව බාර දෙන්න ලෑස්ති. මේ හොරණ සිට පැමිණෙන
මංගල ප්‍රියන්ත මහත්මයා. Then
ලොබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හෙන්නත් තන් මේ අපේ පදෙමු එකට පී आस गीते लंका मम बेडिपुर आस विलाती मे गीते हर मट हितेना असनी पतामतीन किलुमागे संहार नोत्सव संहार सह संहार स्टेबल नतिवेंड हेतु किल हितन है भाई ए फील ए ए भाव तामत्म मम हरी अमार मे इन तात्व मत किनो इधि जय वे वुमाट इधि जीवित सार्थक वेवाचर गीत कोई तर वटिन गीत ඒකනේ මේවයි වටිනාකම අර පද රචනයද සංගීතයද ගායනයද නිමල් ජයශාන්ත තමයි මේක ලිව්වේ එතුමත් අද අපේ අතර නැහැ ඉතින් එහෙම ගත්තොත් ඒ හැම අංගයක්ම එක සමානව ඒ වටිනාකම දෙන්න පුළුවන් ගීතයක් මේක ඉතින් මං හිතන්නේ තාත්තා ඒ ගීතයට ඒ වටිනාකම පොඩ්ඩක්වත් අඩු කරේ නැහැ වටිනාකම තවත් වැඩි කරලා ගෞරවයක් කරලා ඒ ගීතය गायना कराता रसविंद गुड शुभ पतन अभेशन सर लसन संगीत तनु अरेंज कर लहिपुता की हदवत धनी इतु मगे हंडाई इतु मगे नाद मालावाई मे वचन मालावाई जब तुम मेकट सब दुना की तमाइ मट වැටෙහින් ජය වේවා මංගල කරුණකින් තමයි මම මේ හින්දා ඉවර කරන්නේ ජය වේවා ජයෙන් ජයම වෙන්න ඕනේ අද මට හිතා ගන්න බැරුව ඉන්න මේ සුපිරි 20 දෙනාගේ වටේ අද දවසේ මුලින්ම ගායනා කරපු මේ ආදරණීය දෙමව්පියන් 5 දෙනාගේ ප්‍රතිඵලය කොයි වගේද කියලා ඒ තරම් අසීරුයි ඒ තරම් අමාරුයි ඒ තරඟකාරීත්වය වැඩි ඉතින් අමාරුවෙන් උනත් ගන්න තියෙන මේ තීරණේ මොකක්ද කියලා අරගෙන අපි ප්‍රතිපලෙත් එක්ක බොමුණ ගහනවා මේ විරාමෙන් අනතුරු කොහොමම ඉන්න මේ සම්පත් සංහිඳ දරන 60 plus season 5 දවසේ ප්‍රතිපලය සුපිරි 20 දෙනාගේ වටේ පළවෙනි දවසේ ප්‍රතිපලය තමයි අපි දැන් කියන්න ලෑස්ති වෙන්නේ බලමු මුලින්ම අද දවසේ හොඳටම ගීත ගායනා කරලා ඉදිරියට යන්නේ කවුරුන්ද කියලා प्रेम तिलक वासल पे आदरणीय थाताई मुलिन मित्रिट अन्य जय वताते मंसो के मई रोस मलकुई मेलु मलकुई लसन वे हमण सुलंगई गीतरा विदाह से दिन आगे वटे नियोजने करन देवनियाट
අවුරුන්ද වාසනාවන්ත වන්න බලමු. සුනිමල් පීරිස් අපේ ආදරණීය තාත්තායි වාසනාවන්ත වන්නේ ජයවා. දුනු අරගෙන දැසි සුරංගන සේනා අනංග සුර විමනේ රන් පාවට මත අපි දෙන්නා. ඊළඟට කවුරුන්ද සුපිරි දහසේ දෙනාගේ වටේ නියෝජනය කරන්නේ? මේ වාසනාවන්ත හිමිකාර. සමන්මලි ගී කියනගේ අපේ ආදරණීය අම්මයි වාසනාවන්ත වන්නේ ජයවා අම්මේ. මම රසපින් රසයෙන් කැලතින් උපනතිනම් මිහි පිට නැතමම් උපනතිනම් බලමු කවුරුන්ද සුපිරි දහස්සේ දෙනාගේ වටේ නියෝජනය කරන ඊළඟ වාසනාවන්ත. මංගල ප්‍රියන්ත අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ ජයවා තාත්තේ. එදා මෙදා තොර කඳුලට විවරෝ දැස් පියන්පත් කවුලෝ වසා. ආරිය තාත්තේ, තාත්තගේ ප්‍රතිඵලය මොකක් කියලා ඇති කියලා තාත්තට එන්නේ එකක් බාර ගන්න බලමු. ඇත්තෙන්ම වාසනාවන්තයි සුපිරි දහස්සේ දෙනාගේ වටේ නියෝජනය කරන්න ව්‍යාරිය තාත්තත් වාසනාව හිමි කරගන්නවා. ජයවා තාත්තේ සුබතුම්. ඔබේ ප්‍රේම නගරේ තනු ප්‍රේම මෙදුරේ ආදරණීය දෙමව්පියන් පස් දෙනාම සුපිරි දහස්සේ දෙනාගේ වටේ නියෝජනය කරා. ඉතින් අද දවසේදීත් සුපුරුදු විනිශ්චය වැඩුවෙන් අපේ ගෞරවනීය ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ලට මේ විනිස් ස්තුතිවන්ත වෙනවා. එවැගේම රොකී ප්‍රමුඛ අසනිවාද වෘන්දයත් අසම සම සංගීතය වෙනුවෙන් මේ විනිස් ස්තුතිවන්ත වෙනවා. ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් ස්තුතියි. අපි තවත්ම මෙවන් වූ දවසක ඉන්නව මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබදායි සති අන්තයක්. මේ ශ්‍රී ලාංකේය දටු පරපුර වෙනුවෙන් නිර්මාණය වූ එකම හා ප්‍රථම රියැලිටි උත්තමාචාරය සම්පත් සංහිඳ දරණ 60+ සීසන් 5.